ඕනෑම අභියෝගයකට අපි මූුණ දෙන්න ලෑස්ති. ගිය අවුද්ධ අක්තෝබර මාස අපිට ආණ්ඩුව නැති වුණ. ආර්ථිකය කඩා වැටුණ. ජනවාරි මාස අපි ආණ්ඩුව කරගෙන ආප උත්සනකොට පාස්කු ඉරිදා බෝම්භ විපුරුණ. හිතුවා මුකුත් කරන්න බැරිවෙයි. උත්සව ඇක්තියන්න බැරිවෙයි. මේවා ක්‍රියාත්ම කරන්න බැරිවෙයි. රටේ කිසි අන්සයක් දියුණු වෙන්න මිනිස්සු බයෙන් ඉන්නවා කියලා. ඒ ගායන්ත කරුණාතිලක ඇමතුමයි මමයි කතරගම පෙරහැරට ගිය. පොලිසිය මට අද උදේ කියනවා සර් ලක්ෂ හතරක් ඇවිල්ලා හිටිය. ප්‍රීතියෙන් හිටියේ බයෙන් නෙමෙයි. මම හිතන්නේ ඇසල පෙරහැරවිටකුණ නුවර මීටත් වඩා විශාල සෙනගක් යනවා. අනික් අය බැලුව මේ රටේ මිනිස්සු බය කරන්න. අපි විශ්වාසය දුන්නම් ඉදිරියට එන්න. එදා පාසල්වලට ආවෙ නෑ. සමාරකව පාසල්වල බෝම්භ තියෙනවා. ළමයි එවන්න එපා ඔක්කොම නැතිවෙයි කියලා. ඒත් අපි ඒකට මූණ දුන්නා. අද පාසල් ළමයි පාසල් දෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් කවුරු උත්සාහයක් කරලා ළමයි එක නවත්තන්න. වෙසක් වලට පන්සල් වලට යන්න එපා කිව්වා. මිනිස්සු වෙසක් වල පන්සල්ට ගියා. අද මේ හැම එකක්ම සිදු වෙනවා. අපි ඉදිරියට යනවා. අනික මොකක්ද එදා උනේ කියලා හොයන්න අපි බය නැහැ. පාර්ලිමේන්තු තේරියුම් කාර්ය සභා තියෙනවා, නඩු තියෙනවා, ඕන එකක් තියෙනවා. ඊළඟට අපේ වැඩ කටයුතු අපි ඔක්කොම කරන්න පටන් ගත්තා. අලුත් සමුදිලාභීන්ට සමෘද්ධිපත් දීගෙන යන්නේ. ඉඩම් බෙදෙන එක කරගෙන යනවා. පත්වීම් දෙනවා, ගුරුපත්වීම් දෙනවා. බෞද්ධ භික්ෂූන් වහන්සේට රක්ෂණ ක්‍රමය මුළු රටේම අනික් ආගමවල පූජකවරුන්ටත් අපි ලබලා දෙනවා. මේ ඔක්කොම කරේ පාස්කු ඉරිත බෝම්බෙන් පස්සේ. අපි නිවාස විවුත්ත කරා, පාරවල් විවුත්ත කරා, වන්දි ගෙව්වා, අද ඔප්පු දෙනවා. මෙහෙම වේගයෙන් පරණ ආණ්ඩුවලට වැඩ කරන්න බැරි වුණා. අපි මේ සියල්ලම දැන් කරන ගමන් අලුත් ව්‍යාකෘති ආරම්භ කරා. ඉස්සරටත් වඩා වේගයෙන් ගම් පෙරළිය කරනවා, ළඟම පාසල් හොඳම පාසල් කරනවා, රංමාවත් හදනවා, මගේ අමාත්‍යංශයේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මේ ඔක්කොම එකක්වත් වැටෙන්න මම ඉඩ දුන්නේ නැහැ. සමාජයට බය වෙන්න මම ඉඩ දුන්නේ නැහැ. අපේ ආර්ථිකයට වැදුණලු. ඒ බෝම්බ පිපුණේ නිසා අපේ ආනායනය අඩු වුණා, අපේ තීරු බාදු වැට්ටාදායම අඩු වුණා. මේ බෝම්බ විතරක් නෙමෙයි, කඩවලට ගිහින් ගිනි තිබ්බා, සාමාන්‍ය දින නැවැත්තුවා, එක එක උද්ඝෝෂණ වලින්, එක එක උපවාස වලින්, තවත් බය කරන්න හැදුවා. ඉතින් වෙළඳාම අඩු වුණා, වෙළඳාමෙන් එන වැට්ටාදායමත් අඩු වුණා. මේ අඩු වුණේ නිසා ආණ්ඩුවේ ආදායම අඩු වෙලා තියෙනවා. මේ මාස තුනේ ආර්ථික වේගයත් අඩු වුණා. ඒක අපි වැඩි කරගන්නවා. ඒත් ඒ වගේම තමයි මම එකක් කියන්න කැමතියි. මේ මාසයේ අන්තිම වෙන්න ඉස්සෙල්ලා බැංකු ණය පොලිය අපි අඩු වෙනවා 12% ඉඳන් 10%. විශේෂයෙන්ම මූලික 10%කට අඩු වෙනවා. ප්‍රයිම් ලෙන්ඩින් රේට් එක 10%කට අඩු වෙනවා. අනික්වා 12%ට වැඩි වෙන්නේ නැහැ. ඒක 10%කින් අපි නවත්තන්නේ නැහැ. මං කියලා තියෙන්නේ මේක 9%කටවත් අඩු කරන්න, 8%කටවත් අඩු කරන්න. දැන් සංචාරක ව්‍යාපාරත් ඒ වගේ. සංචාරකින් ආවේ නැහැ. ආදායම් නැති වෙලා අපි පුළුවන් විදිහට ණය දීලා තියෙනවා. කුඩා සංචාරකින් තව උදව් කරන්න තියෙනවා. අපි ගිය සතියේ ගුවන් යානා තෙල් ගාස්තු, ගුවන් තොටුපළ ගාස්තු අඩු කරා. මං හිතන්නේ දැන් ගුවන් බලපත්‍ර ගාස්තු 10%කින් 15%කින් අඩුවේ. හෝටල් ගාස්තු අඩු කරලා තියෙනවා. බෝම්බේ තිබුණේ මාසේ අපිට හිටියා සංචාරක 166,000. ඒත් මැයි මාසේ තමයි ඔක වැටුනේ 37,000කට. අපේ සංචාරක මණ්ඩලයේ සභාපතිතුමා කිව්වා ජූලි මාසේ 100,000 පැනලා අගෝස්තු මාසේ අඩු වශයෙන් 125,000ක්වත් හම්බෙනවා කියලා. 2019 ජනවාරි මාසේ ලෝන්ලි ප්ලැනට් සංග්‍රහයෙන් කිව්වා ලෝකේ හොඳම සංචාරක ස්ථානය ලංකාව කියලා. බෝම්බෙන් පස්සේ මං හිතුවා ඒක ඉවරයි කියලා. ජූනි මාසේ ආපහු කියනවා ලෝන්ලි ප්ලැනට් සංග්‍රහව තාමත් හොඳම තැන ලංකාවයි කියලා. පළවෙනි තැන. දැන් තව දෙවෙනි සංග්‍රහවකුත් කියලා තියෙනවා හොඳම තැන ලංකාවයි කියලා. බෝම්බෙටිස එක තැනක් කියනවා, දැන් දෙකක් කියනවා. මම ඉඩ දුන්නේ නැහැ මේක වැටෙන්න. අපිට ලොකුම ප්‍රශ්නේ තිබුණේ මේවා කඩාකප්පල් කරන්න කරපු එක. පළවෙනි දවසේ ඉඳන් කිව්වා මේ රටේම ISIS කාරු ඉන්නවා කියලා. දැන් මාස දෙකක් යන්නේ ඉස්සෙල්ලා හැම එක්කෙනාම දැන් අල්ලගෙන තියෙන්නේ. අන්න එහෙමයි පොලිසියද? කවුද මීට ඉස්සෙල්ලා වැඩේ කරේ? කොහොම ඉඩ තිබුණද? ඒකයි මං අහන්නේ. ඊට පස්සේ කිව්වා හැමතැනම බෝම්බ තියෙනවා, මේවා අල්ලන්නේ නැහැ, මිනිස්සු බය කරා. ඔක්කොම කරලා හරි ගියේ නැති වෙනකොට බැලුවා ජාතිවාදී කෝලහල ඇති කරන්න. රටේ ජනතාව ඒකට ඉඩ දුන්නේ නැහැ. දැන් බංකොලොත්, කොච්චර බංකොලොත්ද කිව්වොත් සිකුරාදා තමන්ගේ විවාදය ගෙනියන්නවත් මන්ත්‍රීවරු මදි වුණා. තමන්ගේ විශ්ස හිටියේ නැහැ. ඒකයි කියන්නේ අපි මේක වැටෙන්න දෙන්නේ නැහැ. අමාරු කොයි අභියෝගයකට හරි අපි ලෑස්ති මූණ දෙන්නේ.